අයිබන් ආදරණීය දුවේ පුතේ. ඉතින් ඔන්න අපි අද දවසෙත් පුතාලත් එක්ක සම්බන්ධ වෙනවා. ඇට්ලස් සතරින් ඉගෙන ගන්න පුංචි පාඩම් මාලාවත් එක්ක. ඉතින් මේ දින කීපයේ පුරාවටම අපි කතා කරමින් ඉන්නේ දරුවොත් එක්ක මොනව සම්බන්ධෙන්ද කියලා පුතාලට මතකයි. අපි වියලි කෝෂ සහ බල්බ සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. පහුගිය දවසේ මම දරුවන්ට කියලා දුන්නා එක වියලි කෝෂයක් යොදාගෙන බල්බය බල්බ දෙකක් දල්වන්නේ කොහොමද කියලා. එක වියලි කෝෂයක් යොදාගෙන බල්බ දෙකක් දල්වන්නේ කොහොමද කියලා මං පුතාලට පහුගිය දවසේ කියලා දුන්නා. ඉතින් මං අද උත්සාහ කරනවා පුතේ වියලි කෝෂ දෙකක් යොදාගෙන කොහොමද බල්බයක් දල්වන්නේ කියලා කියන්නේ. එහෙමනම් අපි බලමු වියලි කෝෂ දෙකක් යොදාගෙන කොහොමද බල්බ දැල්වීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ කියලා. දැන් අපි වියලි කෝෂ එකක් යොදාගෙන කරන ක්‍රමය දන්නවනේ. දැන් අපි මෙතෙන්ට යොදා ගන්නවා පුතේ වියලි කෝෂ කීයක්ද? දෙකක්. වියලි කෝෂ දෙකක් මේ විදිහට අපි යොදා ගන්න යද උත්සාහ කරන්නේ බලන්න. මම වියලි කෝෂ දෙක මේ විදිහට අඳින්නම්. වියලි කෝෂ දෙකක් මම මේ විදිහට අඳින්නම්. මේ පැත්ත ධනාග්‍රය අපි ලකුණු කරනවා. මේ පැත්ත ඍණාග්‍රය ලකුණු කරනවා. එතකොට දැන් අපිට වියලි කෝෂ දෙකක් තියෙනවා. ඊළඟට තව අපි මේ සඳහා යොදා ගන්න මොකද්ද? බල්බයක්. වියලි කෝෂයේ තියෙන බල්බයක් යොදා ගන්නවා. දැන් කොහොමද වියලි කෝෂ දෙකක් යොදාගෙන එක බල්බයක් දල්වන්නේ? වියලි කෝෂ දෙකක් යොදාගෙන එක බල්බයක් දල්වන්නේ කොහොමද? එතකොට පුතේ මෙතෙන්දී අපි දැනගත යුතු ප්‍රධානම කාර්යය තමයි මොකද්ද? මේ විදුලිය ගමන් කිරීමේදී විදුලිය ගමන් කරවන්න ඕනේ එක වියලි කෝෂයක ධනාග්‍රය අනිත් වියලි කෝෂයේ ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. එක් වියලි කෝෂයක ධනාග්‍රය අනිත් වියලි කෝෂයේ ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ කරන්න. එහෙනම් ඒක කරන්න පුළුවන් කොහොමද? මේ වියලි කෝෂයේ ධනාග්‍රය අනිත් වියලි කෝෂයේ ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මෙහෙම. හරිනේ. දැන් එතනින් එන විදුලි ප්‍රමාණය අපි මේ වියලි කෝෂයේ ධනාග්‍රයෙන් එළියට අරගෙන ඒක ඊයම් අග්‍රය හරහා සම්බන්ධ කරනවා. දැන් ඊයම් අග්‍රයෙන් එළියට යන බල්බය ඇතුළට යන විදුලිය මේ වගේ ලෝහ වැස්මෙන් මේ පැත්තෙන් ඇතුළට ගන්න බලන්න. හරිම සරලයි වැඩි. ඉතාම සරලයි. පැහැදිලිනේ? අපි පටන් ගත්තේ මෙතනින්. ධනාග්‍රයෙන් එළියට ගියා. ඊළඟ වියලි කෝෂයේ ඍණාග්‍රයෙන් අපි ඇතුළට යනවා. ඒකේ ධනාග්‍රයෙන් එළියට එනවා. ඊයම් අග්‍රයෙන් ඇතුළට ගිහිල්ලා සූත්‍රිකාව රත් කරගෙන ලෝහ වැස්මෙන් එළියට ඇවිල්ලා ඒක ඍණාග්‍රය හරහා ආයි මේ බල්බය ඇතුළට යනවා. ආයි මේ ක්‍රියාවලිය දිගට සිද්ධ වෙනවා. දැන් බලන්න. හරි ලස්සන අපූර්ව ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙන මේ අතර අතරමැද බාධක නැහැ. ඕන නම් මං පුතාලට කිව්වේ මෙතෙන්ට අපිට ඕන නම් යොදා ගන්න පුළුවන් මොකද්ද? ඇමුණුම් කටුවක්. මේ ෆයිල් කටුවක් යොදා ගන්න පුළුවන්. ඒකෙන් පුළුවන් මේ බල්බය වහන්න නිවන්න පුළුවන්. ස්විච් එකක් විදිහට මේක පාවිච්චි කරන්න අපිට පුළුවන්කම තියෙනවා. පැහැදිලිනේ? එතකොට මේ දේම මේ ක්‍රමයම අපිට දුන්නොත් මෙන්න මෙහෙම බලන්න. මෙන්න මේ විදිහට දුන්නොත් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මම මේ වියලි කෝෂය අඳිනවා මේක අනිත් පැත්තට. මේ වියලි කෝෂය මම අඳිනවා මේක අනිත් පැත්තට බලන්න. එතන මේ පැත්තේ මේක ධනාග්‍රය මේ පැත්තේ ඍණාග්‍රය. මේ පැත්ත ධනාග්‍රය මේක ඍණාග්‍රය. අපි අඳිනවා බල්බේ මේ පැත්තේ. බල්බේ මේ පැත්තෙන් ඇඳලා. පැහැදිලිනේ? දැන් මොකද වෙන්නේ? මම අර කලින් කියපු දේ මතක තියාගන්න. මොකද්ද? එක් වියලි කෝෂයක ධනාග්‍රය අනිත් වියලි කෝෂයේ මොකටද සම්බන්ධ කරන්නේ? ඍණාග්‍රයට. එහෙනම් මෙහෙම ගියපු ධනාග්‍රය මේ පැත්තේ ඍණාග්‍රයට සම්බන්ධ කරා. වයර් එකෙන් සම්බන්ධ කරනවා. දැන් මෙහෙම ගලාගෙන යන ධාරාව විදුලිය මේකෙන් මොකද වෙන්නේ? ඇතුළට යනවා. ලෝහ වැස්මෙන් ඇතුළට ගිහලා සූත්‍රිකාව රත් කරගෙන ඊයම් අග්‍රයෙන් ඇතුළට ගිහලා සූත්‍රිකාව රත් කරගෙන ලෝහ වැස්මෙන් එළියට එනවා. ආපහු සැරයක් මේක ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. බලන්න. මෙතනින් පටන් ගත්තා. ඍණාග්‍රයෙන් ඇතුළු වුණා, ධනාග්‍රයෙන් එළියට ගියා, ඊයම් අග්‍රයෙන් ඇතුළට ගියා, සූත්‍රිකාව රත් කරගත්තා, ලෝහ වැස්මෙන් එළියට ආවා. මේ පැත්තෙන් එළියට ආවිල කොහොමද කරන්නේ? මෙයාගේ ඍණාග්‍රයෙන් ඇතුළට. දැන් මේ ක්‍රියාවලිය දිගට සිද්ධ වෙනවා. බල්බේ දැල් වෙනවා.
කිසිම ගැටලුවක් නැහැ. ඕන නම් මෙතෙන්ට අපිට අර කලින් කිව්වාගේ ෆයිල් එක කටුවක දාගෙන ස්විච් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ස්විච් එකක් සම්බන්ධ. දැන් මෙතෙන්දී බලන්න මේ වියලි කෝෂ දෙකේම ධනාග්‍රතියන ඉහළ පැත්තේ. මේ වියලි කෝෂ දෙකේ ඉහළට ධනාග්‍ර එකයි අනිත් එකේ ධනාග්‍රය තියෙන මොන පැත්තටද පුතේ පහළට. හැබැයි එහෙම වුණා කියලා අපිට වරදින්නේ නැහැ. මොකද්ද උනේ? සෑම විටම ධනාග්‍රයයි ඍණාග්‍රයයි සම්බන්ධ කරන්නේ. ඉතින් අපිට ඕන නම් මේ ක්‍රම දෙකම නැතුව මේ ක්‍රම දෙකම නැතුව අපට පුළුවන්කම තියන ඕන නම් මෙන්න මෙහෙම දේකුත් කරන්න. අවශ්‍යතාවය තියෙන අපිට මෙන්න මෙහෙම දේකුත් කරන්න පුළුවන්. අපට පුළුවන් මේ වියලි කෝෂ දෙක මේ වියලි කෝෂ දෙක අපට පුළුවන්කම තියන මේ ධනාග්‍රය ඍණාග්‍රය එක මත එක තියන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේ පැත්ත ධනාග්‍රය මේ පැත්ත ඍණාග්‍රය. अभी वियली कोश देख मुखाते मतक धनाग्रह ऋणाग्रह संबंध बालबे मिथन आगता हम बालबे मिथन आगता हम कुलवाणे मिथन इग्रे धनाग्रहियनवाग्रहवा सूत्रिकावरात्णवा लोहवैस्मिंगलियटेनवा आपोसरेग्रहट बल धनाग्रहियटावाग्रहट गिया सूत्रिकावरात् धनाग्रे हरिटमेंग्रेबंध සෑම විටම වයර් දෙක මොකද්ද එකක් ඊයම් මග්‍රේටත් අනිත් එක ලෝහ වැස්මටත් සම්බන්ධ වෙන්න ඌමනායි. එහෙම සම්බන්ධ නොවුනොත් මේ බල්බේ දැල්වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඔන්න මම අද දරුවන්ට කියලා දුන්න මොකද්ද? වියලි කෝෂ දෙකක් යදාගෙන බල්බයක් දැල්වන්නේ කොහොමද කියලා. ඉතින් මේක බල්බ දෙක දක්වාත් අපිට අවශ්‍ය නම් සංවර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිනේ? එමනම් අපි ඊළඟ දවසේ තවත් අලුත් කොටසක් එක්ක අලුත් පාඩමක් එක්ක අපේ දරුවෝත් එක්ක එකතු වෙනවා. හොඳයි. එම හමු වෙනතුරු අපේ දරුවන් සියලු දෙනාට ආයුබෝවන්.